ශ්‍රලකා නැගියන ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා දිහා බලද්දී අපිට තමත් පැහැදිලිව පේනවා ඉතා සාර්ථක පුහුණුකරුවෙක් තමයි අවිෂ්ක ගුණවර්ධන කියන්නේ කියලා. අවිෂ්කගේ මේ පුහුණුකාරීත්වයේ තියෙන දක්ෂතා නිසා ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෝ ආරාධනය කරනවා. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරන අවිෂ්කට පසුගිය කාලේ ICC ලබා දෙන නිවේදනයක් එක්ක තමන්ගේ කටයුතු කාර්යභාරයන් පැත්තකින් තියලා ක්‍රිකට්වල වගකීමෙන් මිදෙන්නට සිද්ධ වෙනවා. ඇත්තටම අවිෂ්ක ගුණවර්ධන වගේම පසුගිය කාලේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධ විවිධ දූෂණ චෝදනා එල්ලවීමත් සමගම ශ්‍රී ලංකාවේ පැරණි ක්‍රීඩකයන් තිදෙනෙකුටම මේ විදිහට ක්‍රිකට්වල තමන් කරපු කාර්යභාරයෙන් සමුගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අතර විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දක්ෂ තුන්ගිරියව ක්‍රීඩකයෙක් වන දිල්හාර ලොකුහෙට්ටිගේ, ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු දක්ෂ ආරම්භක වේග පන්දයවන්නෙක් විදිහට හඳුනගන්න නුවන් සොයිසා, ඒ වගේම දක්ෂ ප්‍රවේගකාරී ආරම්භක ප්‍රතිකරුවා අවිෂ්ක ගුණවර්ධන. මේ තුන් දෙනාට තමයි මේ විදිහට ICC එකෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ ඒ වගේම චෝදනා සම්බන්ධව ICC එකෙන් යොමු කරන ලියවිල්ලක්, ඒ වගේම ICC එකෙන් යොමු කරන යම් කාරණාවක් නිසා ක්‍රිකට් වලින් තමගේ කාර්යභාරයෙන් සමුගන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙක් විදිහට නැගින කණ්ඩායමේ පුහුණුකාරවරයා විදිහටත්, ඒ වගේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකාරවරයා විදිහටත් කටයුතු කරපු අවිෂ්ක ICC ලැබෙන යම් නියෝගයක් එක්ක ක්‍රිකට් වල කාර්යභාරයෙන් සමුගැනීමත් එක්ක ඒ වෙනුවට ඔහුගේ පුහුණුකාරීත්වය නැවත පවරා දෙන්න ශ්‍රී ලංකා නැගින කණ්ඩායමේ පුහුණුකාරවරයා විදිහට අලුතෙන් පත් කරන්න තවත් නමක් යෝජනා වෙලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාව බිහි කරපු දක්ෂතම වැඩිම කඩුලුලාභී වේග පන්දයවන්න මධ්‍යමික පන්දයවන්න චමින්ද වාස්. මේ විදිහට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකාර ධූරයෙන් අවිෂ්ක ගුණවර්ධන ඉවත් වීමත් එක්ක චමින්ද වාස්ට තමන්ගේ තනතුරේ වැඩබාර ගන්න ලැබෙනවා. අතට චමින්ද වාස් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වෙන විටත් ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ පුහුණුකාරවෙක් විදිහට කටයුතු කරනවා. වගේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කාලයක් පුහුණුකාර ධුරයේ හොබවපු දක්ෂ පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා චමින්ද වාස්ට හැකියාවක් තියෙනවා නැගින ශ්‍රී ලංකා නැගින කණ්ඩායම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පුහුණුකරුවා විදිහට ඉදිරියට අරගෙන එන්න. ඉතින් කොහොමුණත් අවිෂ්කගෙන් පස්සේ අවිෂ්කගේ පුහුණුකාරීත්වයේ වගකීම චමින්ද වාස්ට පැවරනවත් එක්කම වාස්ට ලොකු අභියෝගයකට තමයි මුහුණ දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නුදුරේදී ඉන්දියා ඒ කණ්ඩායම සමග ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් ඒ තමා චමින්ද වාස්ගේ පළවෙනි තරගයේ විදිහට සටහන් වෙන්නේ. ඒක නිසා ඉන්දියානු ඒ කණ්ඩායමත් එක්ක ප්‍රබලව කරටකර තරග වදින ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගේන්න පුළුවන් විදිහේ කණ්ඩායමක් බවට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පත් කිරීමේ බාර දූර අභියෝගය වුණ නැත්නම් බරපතල වගකීම චමින්ද වාස් මත පැවරිලා තියෙනවා. ඉතින් අපි බලමු චමින්ද වාස්ට පන්දුවවන්නෙක් විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තමන්ගේ නම සටහන් කරන්න, ලෝක ක්‍රිකට් වල තමන්ගේ නම සටහන් කරන්න හැකියාව ලැබුණා. වගේම තමන්ගේ හැකියාවන් තුළින්, තමන්ගේ අත්දැකීම් තුළින්, තමන් වගේම ඊටත් එහා යන දක්ෂතාවලින් පෙරිපුන් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හරහා ජාතික ක්‍රිකට් සංචිතයේ ජාතික කණ්ඩායමට එකතු කරන්න චමින්ද වාස්ට හැකියාව ලැබෙනවාද කියලා අපි බලාගෙන ඉමු. ඒ විතරක් නෙමෙයි, ඒ හැකියාව, ඒ ශක්තිය, ඒ ධෛර්යය චමින්ද වාස්ට ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වීඩියෝ දිනපතා බලන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිට subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ එහාලෙකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් සැපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.